ඒ යන් ඉන්නවා. අපෝ බං, උඹ තාමෝ රස්ති අධිකාරිය පස්සේ යනවදරීම? ඔයාට යව රස්ති අධිකාරියක් වුණාට දිනු පැටියෝ, ඒ මගේ සිහින කුමාරය. උඹට නම් පිස්සු බං. කොලෙජ් එකේ උඹ පස්සෙන් කොල්ල කීයක් ආවද? උන් ඔක්කොටම බෑ කියලා උඹ මේ මදාවිය පස්සෙක් වැටිලා. දිනශි මට එහෙම කිව්වත් මං ඇගේ වචන ගණන් ගත්තේ නෑ. මොකද මං ඒ රස්ති අධිකාර බොයිට පිස්සු වැටිලා හිටියේ. ඒ බොයි හරිම හැන්සම්. මං දන්නවා එයා ඩ්‍රග්ස් පාවිච්චි කරන මනුස්සයෙක් කියලා. කොයි වෙලේ ඩ්‍රින්ක්ස් බොටල් එකක් අතේ තියන් ඉන්න මනුස්සයෙක්. කොටින්ම දිනු කියන විදියට කාලකන්ණි නැහැදිච්ච මනුස්සයෙක්. ඒත් එයාගේ ගැන්සිය හිටපු අනිත් අයට වඩා ඒ බොයි හරි වෙනස්. මං දන්නේ ඇයි මට මෙයා ගැන හිත යන්නේ කියලා. දිනු කිව්වා වගේම මගේ පස්සෙන් හොඳ ලස්සන පෝසත් කොල්ල එනවා කොලෙජ් එකේ. ඒත් මේ රස්ති අධිකාරිය ළඟ මට පේන ඇටිටියුඩ්ස් ඒ කාගාවත් මන් දැකලා නැහැ. එක සිද්ධියකින් පස්සේ ඉඳන් මගේ ඇස් හොයන්නෙම මේ මදාවි කොල්ලවමයි. ඒ මං කොලෙජ් එකට ඇවිත් ගියපු ෆස්ට් ඉයර් එක. දැනට මාස 6කට කලින්. එදා දිනු හිටියේ නැහැ. බස් හෝල්ට් එකට යන්න ගෙටි පාරක් තිබුණත් හැමෝම ගියේ වටේ තිබ්බ පාරේ. ළඟ පාරක් තියේදී වටෙන් යන්නේ මොකටද කියලා හිතලා එදා මං තනියම ගෙටි පාරෙන් ගියා. ඒත් මං දැනන් හිටියේ නැහැ ඒක පාළු පාරක් කියලා. පෙනෙන දෙක් මානික මිනිස් පුළුටක්වත් තිබුණේ නැහැ. පාරේ හැමතැනම තිබුණේ අරක්කු බෝතල්, සිගරට් කොට, මල් සිළු මලු. කොටින්ම ජරා ගොඩක්. සාධාරණයි ඉතින් කවුරුත් නොවන එක. ආපු මෝඩකම කියලා හිත හිත ඉස්සරහට යද්දි මං දැක්කා මිනිස්සු 4-5 දෙනෙක් බිබී සින්දු කියනවා. එයාලා කතා කරපුවත් හරිම අප්‍රසන්නයි. මං හුඟක් බය වුණා. ඉක්මනින් එතනින් ගියා නෙවෙයි, යවුණා. ඒ වුණත් ඒ අන්න බලපන් ලස්සන කඳක් යනවා. මොකද කියන්නේ සැපක් ගමුද? ඒකි තනියම. උන් කතා වෙනවා මගේ ඇඟට හීන් දඩිය දැම්මා. මං තවත් වේගෙන් ගියා. මං ඇවිද්දා නෙවෙයි දිව කිව්වත් හරි. ඒත් වැඩක්ුණේ නැහැ. උන් මගේ පස්සෙන් ඇවිත් මට යන්න නොදී මගේ පාර හරස් කරා. කොහෙද කෙල්ල මේ කලබලෙන් දුවන්නේ? අපිත් එක ටිකක් ඉඳලා යන්නකෝ. ඔයා හිටියොත් අපිට කරන්න කොච්චර වැඩ තියෙනවද? අපිට පුළුවන් ඔයාව අල්ලන්න, ඔයාව කිස් කරන්න. එතකොට මේ ලස්සන ඇඟට මගේ ඇඟට අත තියන්න එපා. එහෙම කියලා මං ඌව පැත්තකට තල්ලු කරා. ඒත් ඒ වෙලේ මට කර කියා ගන්න දෙයක් තිබුණේ නැහැ. මගේ මම තල්ලු කරපු නිසා ඒ මනුස්සයාට හොඳටම කේන්ති ගියා. මට අසභ්‍ය වචන වලින් බණිමින් මගේ ළඟට ආවේ වියරුවෙන් වගේ. උඹට මොන් අත? ඒ වෙලාවේ තමයි ඒ බොයි මගේ ඉස්සරහට ආවේ. උරුමෙන් හිටපු සිගරට් කොටේ පැත්තකට විසි කරලා මට කරදර කරන්න ගිය මනුස්සයාට මහා අයියෙන් පාරක් ගහද්දී ඔහු බිම ඇදගෙන වැටුණා. මං තොපිට කියලා තියනවා නේද කෙල්ල අකමැති නම් අත තියන්න එපා කියලා? ඒ වුණාට ගඟුලල් මේ වගේ පාරක තනියම යන්නේ අකමැති නිසා වෙන්න බෑනේ. ඒ වෙලාවේ යාගේ මූණ කේන්තියෙන් රතු වෙලා තිබ්බේ. ඇයි උඹට පේන්නේ නැත්ත මේක කැමති නෑ කියලා? ආපහු මේම දෙයක් කරලා මට කියලා හතර හන්දි කඩා ගන්න එපා. ඒයි තමුස දැන් මෙතනින් පලයන්. ආපහු මේ පාරේ පැත්ත පලාත එන්නපා. ඔහු කෝපයෙන් මූණද්දී මං ලැබුණ වෙලාවේ පැනගත්තා. ඒත් ඒ සිතිය මට කොහොමටවත් අමතකුනේ නැහැ. මං හැමතිස්සෙම මේ බොයි ගැන හිත හිතා හිටියේ. මං මෙච්චර ඇබ්බැහි වුණ බොයිගේ නම ගඟුලල්. ගඟුලල් කියන නම මට අමුතු ෆීලින් එකක් අරන් ආවා. නගරේ හැමෝම එයාට කිව්වේ මදාවි ගඟුලල් කියලා. මැරයක් කියලා තමා කියන්නේ. එයාගේ සෙට් එකේ බොස් එයාලු. ඩ්‍රග්ස් ඇන් ගර්ල්ස් ලගින් තමයි එයාලා විනෝද වෙලා කියන්නේ. ගඟුලල් එයාගේ යාළුව ගැන තිබුණ විස්තර එච්චර හොඳේව නෙවෙයි. ඒත් ඒ දේවල් වලින් මට ගඟුලල් ගැන තිබුණ හැඟීම නැති වුණේවත් එයාට බය හිතුණේවත් නැහැ. මං කලේ මෙයාගේ පස්සෙන් ගියප එක. එන්න එපා කිව්වත් මං ආයෙත් ඒ පාරේ යන්න ගත්තේ ගඟුලල්ල බලන්න උන නිසා. ඉතින් මාස 6ක් තිස්සේම මං දිනු එක එයාගේ පස්සෙන් යනවා. ඒත් එයා ගණන් ගන්නෙවත් නැහැ. ඒත් මාව ගණන් නොගෙන ඉද්දී මට එයාගෙන තවත් ආදරේ හිතුණා. මොනවා වුණත් ගඟුලල් නිසා මට කරදරයක් නැහැ කියලා හිත කියපු නිසාම මම බය නැතුව එයාව බලන්න ගියා. එයාගේ යාළුව වුණත් එදායි පස්සේ මට කරදර කරේ නැහැ. දිනුනම් මට හැම වෙලේම දොස් කිව්වා මදාවිය පස්සේ අනේක ගැන. ඒත් මට කරදරයක් වෙයි කියලා හැමතිස්සෙම දිනු මගේ පස්සෙන් ආවා. ඒ මදාවි ගඟුලල්, ආ මොනවාද මේ? ගඟුලල් නොරසුම් ලෙස මගෙන් ඇහුවා. එයා කොච්චර එපා කිව්වත් මං එයාගේ පස්සෙන් එන නිසා එයා හිටියේ මගෙත් එක හරිම තරහයි. බත් එකක් බූරුව පේන්නේ නැද්ද? මගේ අතින්ම හැදුවේ. මට එපා, අරයි යනවා.
ගඟුවල් හැමදාම වගේ මං කියන දේවල් ප්‍රතික්ෂේප කරා. නංගියා උට එපා නම් අපිට දෙන්න. කොලෙජ් එකේ ලස්සන කෙල්ලෙක් යටින් හදන බත් ටිකක් කන්න මුට පින නැහැ. මම මේක ගෙනාවේ ගඟුදල්ට, ඔයාලට නෙමෙයි. මං එහෙම කියද්දී ගඟුදල් මගේ අතේ තිබ්බ බත් එක උදුරලා අරන් එයාගේ යාළුවෝ දිහාවට විසි කරා. ඒගොල්ල බත් එක කෑවේ කපුට රැලක් වගේ. ගඟුදල් මං එක ගෙනාවේ ඔයාට. මං අමනාපෙන් එහෙම කියද්දී ළඟ තිබුණු අරක්කු බෝතලේ කටේ ගහගත්තේ මාව තඹයකටවත් මායින් නොකර. රීමා අපි යමු. ඉන්නක දින මන් ටිකක් මැතේ කතා කරනකම් රීම විකාර කියවන්නත් වෙනවා යන්න. උඹව ගණන් ගන්නවත් නැහනේ. මේ වගේ බේබද්දු ගොඩක් ළඟ මට ඉන්න බෑ යන්. එහෙම කියලා දිනු මාවත් ඇදගෙන පිටත් වුණා. යන ගමනට මං ගඟුලා දැස ආපසු හැරිලා බැලුවේ ඔහු මන් දිහා බලනවද කියලා දැනගන්න. ඒත් ඒ වෙලේ මං දැක්ක දේ මාව ගල් කෙරුවා කිව්වොත් හරි. ගඟුලල් එක තප්පරයට උඩුකය නිරුවත් කළා. උන් ගඟුලල් මං ගඟුලල් මෙහෙම දැකපු ෆස්ට් ටයිම්. එයාගේ බොඩි එක දැක්කාම නම් එයා එක්සර්සයිස් කරනවා කියලා නම් ෂුවර්. ඒ තරමට ඇඟ හදලයි තිබුණේ. ඒත් මේ එයාගේ බොඩි එක ගැන නෙවෙයි, එයාගේ ඇඟේ තිබෙන මාක් එක. ගඟුලල්ගේ උරහිස ළඟ ඉඳලා බඩමැදට එනකන් සිරස් අතර ලොකු තුවාල කැළලක් තිබ්බා. ඒක හොඳ වෙලා තිබුණත් හරිම භයානක විදියටයි පෙනුනේ. පේනවදන මනුස්සයාගේ මාක් එක කැපුම් පාරක් නිසා වෙච්ච එකක් කියලා නම් ෂුවර්. මේ බලුඹ තාමුගේ පස්සේ යනවනේ. අනිවාර්යෙන් උගම මිනිත් මරලා ඇති. දිනු එහෙම කියනකොට මං හිතේ හුඟ කැළඹිලා. ඇත්තට මේ තුවාල කැළල දැක්කම මගේ හිත එකපාර ගැස්සුණා. ඒ සිද්ධියෙන් පස්සේ දිනු හිතුවේ මං ගඟුලල් පස්සේ යන එක නවත්තයි කියලා. ඒත් ඒක එහෙමුනේ නැහැ. මට ගඟුලල් ගැන තවත් හොයන්න හිතුණා. ඒ හින්දායි මං එයා හිටපු දිහා හොයාගෙන ගියේ. කොහොම වුණත් හොඳ තැනක් නෙවෙයි කියලා දන්න නිසා මං දිනු එක්කන් ගියේ නැහැ. දැන දැන යාව අමාරුවේ දාන්න මට ඕන වුණේ නැහැ. ගඟුලල් හිටිය පොඩි ගැතරක ඒ පැත්ත එච්චර හොඳ තැනක් නෙවෙයි කියලා මට බැලූ බැල්මට තේරුණා. මම ගඟුලල්ගේ ගෙදරට ගියා. ඒ හරිය නිකන් කුණු ගොඩක් වගේ. හරිම අපිරිසිදුයි. දොරට තට්ටු කළාම දොර ඇරිය ගඟුලල් මං දැක්ක මාව දැකලා මූණ කෝපයෙන් පුපුරනවා. තමුසේ මුණ මගුලද්දෝයි මෙහෙ කරන්නේ? නිකන් බලලා යන්න ආවේ. එහෙම කියලා මං බලෙන්න වගේ ඔහුගේ ගේ ඇතුළට ගියා. තමුසේ කවුරු කියලා හිතන්ද ඉන්නේ? මේ වගේ තැනකට තනියම ඉන්නේ මොලයක් නැද්ද? මං ඉතින් ආවව හම්බෙන්නේ. මං එහෙම කියද්දී ගඟුලල් බලාගෙන හිටියේ දත් මිටි කමී. මාව හම්බුනේ නැත්තම් මොකද වෙන්නේ? හරි ඉතින් ඔව හම්බුණානේ. ඔයා ගෙදරට නමුත්තන්ට ඔහම කෑ ගහනවද? ඕවද වගේ අම්මවට කියලා දීලා තියෙන්නේ. එකපාරට මගේ කටෙන් පැනපු වචන ඕන් නැති ඒවා කියලා මට තේරුණේ කිව්වට පස්සේ. මගේ අම්ම මට හොඳ දේවල් කියලා දුන්න නිසා තමයි තමුන් අද ඔය විදියට ඉන්නේ. ගඟුලල් එහෙම කියද්දී එයාගේ ඇස් තිබුණි කපරාදු කර නොතිබුණු බිත්තියේ එළලා තිබුණු කුඩා ඡායා රූපයේ දෙසයි. ඒ හිටිය ගෑනු කෙනෙක් එක කුඩා පිරිමි ළමේ. ඒ වගේ අම්මද? ඔව්. දැන් එයා කො? මං කලබලෙන් එහෙම ඇව්වේ මට ඔහුගේ මවත් සමග කතා කිරීමට අවශ්‍ය බව සිතුන නිසා. හිනා වෙලා ගඟුලල් එයාගේ අම්මව බදන් ඉන්න විදිය මාව හුඟක් කවුල් කරා. එයා නැති වෙලා අවුරුදු දෙකක්. ගඟුලල් කිව්වේ ඇස්වල කඳුළු බොඳ කරගෙන කියලා මං දැක්කා. දැන් මෙහි යනවා. ආපහු මට ගඟුලල් සැරකරේ මගේ ඉස්සරහා කඳුළු වටන්න බැරි නිසා කියලා මට හිතුණා. මාව ඇරලවන්නේ නැත. ආපු විදිහටම යනවා. ගඟුලල් නොයන බව දන්න නිසා මං එහි පිටත් වුණා. මං හිතේ කල්පනා ලෝකයක අතරමං වෙලා. ඊට ටික දවසකට පස්සේ මට ආපහු ගඟුලල්ල පාරදී හමු වුණා. මං එදත් පුරුදු විදියට එයාගාවට ගියේ එයාව දකින එක මට ලොකු සතුටක් නිසා. ඒත් එදා උනේ මං හීනකින්වත් හිතපු නැති දෙයක්. ගඟුලල් වෙලත වෙනදට වඩා කෝපයෙන් හිටියේ. එයාගේ ඇස් ගිනි ගන්නවා. මං ළඟට ගිය ගමන් එයා මගේ මූණ තදින් මිරිකෝ. ආ ගඟුලල් මොකද මේ? මං අමාරුවෙන් එහෙම ඇව්වේ කැළඹුණු මනසකින්. මොකද? උඹ ආයෙ ওই මූණට එන්නගෙන මේ පැත්ත පලා දෙන්නපා. තේරුණාද උඹට? මං ඌ දෙස බලා සිටි අසරණ ලෙස. ඒත් ඇයි ඔය මොනවද කරේ? මොකද උනේ ගඟුලල්? මට මුකුත් වෙලා නැහැ. ඒත් උඹර මහ ලොකු දානපති ගජනායක දේවේන්ද්‍රක දුව කියලා දැනගත්ත වෙලේ ඉඳන් මගේ මුළු ඇඟේම මාළු නටනවා. දේවේන්ද්‍ර පොලේ එක එක එකවත් කිසිම සම්බන්ධයක් තියාගන්න මං කැමති නැහැ. ඒ තරමට මං උන්ට වෛර කරනවා. ඒ හින්දා රීම දේවේන්ද්‍ර ආපහු කවදාවත් මගේ ඇස් ඉස්සරහට එන්න හිතන්නවත් එපා. වේරුවෙන් කෑ ගහන ගඟුලල්ගේ වචන මට හරියට පිහින් අනිනවා වගේ. ඒත් ගඟුලල් මං ආපහු මගේ ඉස්සරහට ආවු. උඹව බේරගන්න කවුරු නැති වෙයි.
මමයි උඹව නැති කරන්නේ, මතක තියාගනින් එක. එහෙම කියලා ගඟුලල්ල යන්න ගියා. මගේ ඇස්වලින් මටත් හොරෙන් කඳුළු පනින්න පටන්ගෙනයි තිබුණේ.